සුබ මධ්‍යහනක් ඔබයිටියන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම අශින්ක දුනුතිලක මම සුපුන් භාග්‍ය වීරකෝන් අවධාන යොමු කරමු දවසේ ප්‍රධාන පුවත් ශීර්ෂ පාඨ වෙත අමරිකාවේ නවීන වෛද්‍ය තාක්ෂණය ශ්‍රී ලංකාවට රන් බිස්කට් තෝගයක් සමග සැකකරුවෙකු රේගු දෙලේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඉන්දුනීසියාවේ සුනාමියෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 420 දක්වා ඉහළට මැදම ඌව සබරගමු වයඹ සහ දකුණු පළාත් වලත් මන්නාරම සහ වවුනියාව යන දිස්ත්‍රික්ක වලත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් විශේෂයෙන් උතුරු මැද මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල ඉදිරි දින කිහිපෙදී තවදුරටත් බලාපොරොත්තු වෙනවා අද දිනේදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා මධ්‍යම ඌව සබරගමු වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවීමේ හැකියාව පවතී එවගේම බස්නාහිර නැගිනිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේ විල්ලබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි මේ අතර ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසු වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා අපි කඳුකර ජනතාවට දැනුවත් කරා අවධානයෙන් පසු ඉන්න කියලා විශේෂම නායම් ලක්ෂණ පිළිබඳ මීට අමතරව ඊයේ දිනේදී නුවර ප්‍රදේශයේ ඇදුණු තද වැසි සහිත තත්ත්වයක් සමගම අකුරණ නගරයේ සන රසක් ජලයෙන් යටවීම සිදු වුණා විශේෂයෙන්ම පීඩාවටපත් ජනතාව වෙනුවෙන් අවශ්‍ය සහන වෙනුවෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන් යොමු වෙලා තිබෙනවා මීට අමතරව ගස් සතු කපා දමා අනාරක්ෂිතව පවතින නිවෙස් වටා ඒවා ආරක්ෂිතව තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා මීට අමතරව අකුණු අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව පියවර ගන්න එයි මහන් ස්ථානවල පිට්ටනි කුඹුරු වැනි ස්ථානවල අකුණු ගසන අවස්ථාවන්දී රැඳී නොසිටින්න ගෘහස්ථ පරිපත විසන්ති කොට තැබිය තබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා විවෘත වාහන භාවිතයේ මෙම අවස්ථාවේදී අවධානම් වෙනවා 117 දුරකථන අංකය අඛණ්ඩව විවෘතව පවතිනවා ඊයේ පස්වරුවේ ඇදහැරුණු ධාරණිපාත වැසි හේතුවෙන් අකුරණ නගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් නැට වුණා නගර මැදේ අඩි 5ක් පමණ උසට ජලය රැඳී තිබෙන අයුරුද දැකගත හැකි වුණා මේ හේතුවෙන් මහනුවර මාතලේ මාර්ගයේ පැවතුනේ දැඩි රථ වාහන තදබදයක් බදුල්හා බණ්ඩාරවිල ප්‍රදේශයට ඇදහැරෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක් ජලයෙන් නැටව පවතිනවා බණ්ඩාරවිල හල්පී ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ ඇදහැරුණු වර්ෂාවත් සමග මහවැල පාලම අවහිර වී බදුළු ඔයද පිටාර ගැලීමෙන් වගබිම් රසක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ මේ අතර නාවලපිටිය ප්‍රදේශයට ඇදහැරුණු අධික වර්ෂාව නිසා නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යටවීමෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා. නගරයේ වැසි ජලය ගලා බසින කාණුපද්ධති අවහිර වීම හේතුවෙන් අධික වර්ෂාව පවතින අවස්ථාවලදී නගරය මෙලෙස ජලයෙන් යටවන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඇමරිකාව සතු නවීන වෛද්‍ය විද්‍යා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට එරට රජය එකඟ වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. अमेरिकावे सौख्य सह मानव सेवा अमात्यांशे नियोज्य सौख्य लेखम एरिक हागन सह अमात्य राजित सेनारत्न महत्तरुन अतर अमेरिकावे न्यूयॉर्क नूर पेवति समुलुवकदी मिम एकंगतावट एलमति बेन्ने एक्सत जातिन्गे 73 ससिवारियट समगामीव मिम समुलुव पेवत्तुना दकुनु सह अग्निदिग आसिया कलापे रटवल सौख्य दर्शक अतरिन श्रीलंकाव प्रमुख स्थाने सिटिन बव तमंट दनगन्नट लबुनु बवत मे हेतुवेन अमेरिकाव सतु नवीन वैद्य विद्या ताक्षणय लंकावट लबा दीमट सूदानम बवत एरिक हागन महता मेहिदी प्रकाश कर तिबेनवा इदिरेदी श्रीलंकावे संचारयकट पेमिनीन लेस अमात्य राजित सेनारत्न महता सिदुकल आराधनीयद ए महता पिलिगिन तिबेनवा පෞද්ගලික බස් රථවල ගමන් කරන ජනතාවට අන්තර්ජාලය මගින් ආසන වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදයක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා. ජාතික ගමනාගමන ප්‍රතිනිධි සභාව විසින් අන්තර් පළාත් බස් රථ සඳහා කලින් ආසන වෙන් කරවා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කරලා තියෙනවා. අන්තර්ජාලය තුලින් ඒ ආසන වෙන් කර ගන්න පුළුවන්. මාර්ග 30කට පමණ ආසන වෙන් කර ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍ය ටිකට් පතර වඩා රුපියල් 30ක් පමණ වැඩි පුර ගෙවලා තමයි ආසන වෙන් කර ගන්න පුළුවන්. දැනට මේ අපි දීප්ත ව්‍යාප්තම කරන්න බලාපොරොත්තු වෙනවා.
කුරුණෑගල කටුපොත හරහා කුලියාපිටිය දක්වා ලංගම හා පෞද්ගලික බස් රථ අතර ඒකාබද්ධ සේවයක් ඇති කිරීමේ ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊට අදාළ බස් රථයක් දහවණේට එක් කිරීමද මෙහිදී සිදු වුණා. වයඹ පළාත් ගමනාගමන මණ්ඩලයේ නිලධාරීන් වයඹ පළාත් පෞද්ගලික බස් සංගමය හා වයඹ මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කෘෂිකර්මාන්තයේ අපනයන ක්ෂේත්‍රය ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ලබා ගත හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අපි අපනයනේ වැඩි කළා ආනයනේ සීමාක. අපි අපේ ආනයන සීමා කරන්න අපේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම අපේ අපනයන වර්ධනය කරන්න අපි ඒ පිළිබඳව වැඩ පිළිවෙළක් සකස් කරන්න. අපිට වවාගෙන කන්න පුළුවන් බොහෝ දේවල් අපි රටින් ගියේ. මේ රටේ වගා කරන්න පුළුවන් සියලු දේවල් අපි මේ රටේ වගා කරන වැඩ පිළිවෙළ දියත් කරනවා. ඒකට අපි රාජ්‍යංශය අපේ ඉන්න ගොවි මහත්මාත්මීන් වගේම පෞද්ගලික අංශය වෙනුවෙන් අපි එකතු කරගන්න. අපි ඉලක්ක කරන ආකාරය අපේ රටේ මේ කටයුතු හරියාකාරව සිදු වුණොත් අපිට අනිවාර්යයෙන්ම මේ ජාත්‍යන්තර ඇති වෙලා තියෙන තත්ත්වයන්ට මූණ දෙන්න පුළුවන්. එන කන්නේ මගේ බලාපොරොත්තු වැහි ටික ලැබුණොත් අපේ වැව් ටික ජලාශය ටික පිරුණොත් අපිට අවශ්‍ය ප්‍රමාණයට වැඩි සහල් නිෂ්පාදනයක් ලබන අවුරුද්ද ඇති වෙනවා. හැම වෙලාවෙම අපි රජයේ කල්පනා කරන්න ඕන ගොවිය ගැන. ගොවිය අමාරු වෙන වෙලාවට රජයේ පිහිට වෙන්න ඕන. රටින් ගෙනල්ලා මිනිස්සුන්ට කන්න දෙන එක නෙමෙයි. ගොවියට ආධාර දීම ආයෝජනයක් බවට පත් කර ගන්නවා. අපේ නිෂ්පාදනය වැඩි වුණාට වැඩක් නැහැ වෙළඳපළක් නැත්නම්. අපි ජාත්‍යන්තර වෙළඳපළ, දේශීය වෙළඳපළ ඉලක්ක කරලා වගා කිරීමේ වැඩපිළිවෙල තමයි දියත් කරන්නේ. පොළොන්නරුව ඇලහැර ගොවි ජනතාව සඳහා කෘෂි උපකරණ බෙදා දීමේ වැඩසටහනකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. වගාලින් ආශ්‍රිතව කෘෂි කර්මාන්තයේ නිරත ගොවින්ට රුපියල් ලක්ෂ 45ක් වටිනා ජල නල බෙදා දීම මෙහිදී සිදු වුණා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. රන් බිස්කට් 20ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සමත් වුණා. අද උදෑසන ඩුබායි සිට දිවිනට පැමිණි සැකකරු සිය ඇඳුම් තුල සංගවාගෙන ඉතා සූක්ෂම ලෙසයි රන් බිස්කට් තොගේ රැගෙන වී තිබෙන්නේ. ඒවායේ බර කිලෝග්‍රෑම් 2ක් පමණ වන අතර වටිනාකම රුපියල් ලක්ෂ 130ක් පමණ වන බව වාර්තා වනවා. සැකකරු ගම්පහ යක්කල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු බවද හඳුනාගෙන තිබෙනවා. ගුවන්තොටුපළ රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බද්දේකම නගර සංවර්ධනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසනවා. වර්තමාන රජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බද්දේකම නගරයේ ඉදිරි වර්ෂය තුල සියලු අංගෝපාංගයන්ගෙන් සම්පූර්ණ නගරයක් බවට පත් කරන්න එතුමාගේ ආශිර්වාදය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. බද්දේගම නව ඉන්ධන පිරවුම්හල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. පැරණි ඉන්ධන පිරවුම්හල පවත්වාගෙන ගිය ස්ථානයේ ඉඩකඩ නොමැතිවීම හේතුවෙන් මෙසේ නව ස්ථානයක බද්දේගම නව ඉන්ධන පිරවුම්හල ඉදිකෙරුණා. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 45ක්. හෙට සිට ක්‍රියාත්මක දුම්රිය ගාස්තු සංශෝධනය යටතේ අවම දුම්රිය ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරනවා. වසර 10කට පසුවයි මෙම දුම්රිය ගාස්තු සංශෝධනය සිදු කෙරෙන්නේ. ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය සමග වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුද සංශෝධනයට ලක් කරනවා. එහෙත් වාර ප්‍රවේශ පත්‍ර සඳහා මෙසෙක් අය කළ ප්‍රතිශතයේ වෙනසක් සිදු නොවන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසන්නේ. මෙම ගාස්තු සංශෝධනයෙන් පසුවද බස් ගාස්තු වලට වඩා දුම්රිය ගාස්තු අඩුවෙන් පවතින බවද දුම්රිය සේවය වැඩිදුරටත් සඳහන් කරනවා. ඊයේ වන විට සුවසැරිය ගිලන් රථ සේවාවෙන් රෝගීන් 1,370 දෙනෙකු සේවය සලසා ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා. උතුරුමැද පළාත සඳහා ගිලන් රථ ලබා දීමේ උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අනුරාධපුර ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ පැවති උත්සවයකදී උතුරුමැද පළාත සඳහා සුවසැරිය ගිලන් රථ 22ක බෙදා දීම සිදු වුණා. ගිලන් රථ 88කින් ආරම්භ කළ මෙම සේවාව ඔස්සේ මෙවන විට විශාල පිරිසකට සෙත සැලසී තිබෙනවා. ලබන දෙසැම්බර් මසවර විට එම සංඛ්‍යාව 300ක් පමණ දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවයි රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අපි ඉතාමත්ම ආඩම්බර වෙනවා. ඊ හැන්දෑ වෙනකොට 1,370 දෙන්නේ ඉස්පිරිතාලවලට ඇතුල් කරලා තියෙනවා හදිසි අවස්ථාවලට 10% ජීවිත බේරගත්ත කියමු. 10000
අපිට හිතා ගන්න පුළුවන් කොච්චර ලොකු සේවයක්ද මේකෙන් වෙන්නේ මේ රටේ ඉන්න සියලුම දෙනාගේ හදිසි අවස්ථාවයකට විනාඩි 15ක් ඇතුළත අපිට පුළුවන් ඕනෑම තැනකට ගිහිල්ලා ඒ අවශ්‍ය හදිසි ගිලන් රථ සේවාව නොමිලේ ලබා දෙන්න මෙහිදී අදහස් දක් වූ අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මේ වැඩසටහන ශ්‍රී ලංකාවට ගේන්න සාකච්ඡා කරන අවස්ථාවේදී විවිධ කතන්දර මේ සම්බන්ධව කිව්වා ඉන්දියාවේ රියදුරු මහතුරු ලංකාවට අරන් එනවා කිව්වා ලැබෙන ආදායම ඉන්දියාවට අරගෙන යනවා කිව්වා මේක කිසිම වැඩක් නැති සේවාවක් කිව්වා මේ සේවාව විවේචනය කරා නමුත් අද වෙනකොට මිනිස්සු මේ සම්බන්ධව අධ්‍යයනය කරලා අවබෝධ කරගෙන තියෙනවා හොඳ දෙයක් අරගෙන එනකොට ඒ හොඳ දේ ගැන අපි පක්ෂපාත ભેදකින් තොරව කතා කරන්න අපිට හයියක් තියෙන්න ඕනි ඉන්දියා නියෝජ්‍ය මහ කොමසාරි සාචාර්ය ශිල්පාක අම්බුල්ලේ මහතා සහ මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා ශ්‍රී ලංකීය රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN Youth with Talent වැඩසටහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ITN Youth with Talent 3rd generation ප්‍රවර්තන චාරිකාව ඊයේ අවසන් වුණේ නුවර එළිය ප්‍රදේශයෙන්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ ඉඳුනිල් අතපත්තු. Youth with Talent 3rd generation ලංකාවේ අංකකේ රියැලිටිය Youth with Talent ගමේ තරුණිට හොඳම අවස්ථාවක් උදා කරලා දුන්න එකම රියැලිටිය ජාතික තරුණ සේවය සභාවත් ස්වාධීන රූපවාහිනියටින් මාධ්‍යාලයට එක්ව ඔක්තෝබර් 27 වෙනිදා සිට සෑම සෙන්සුරාදාකම රාත්‍රී 9ට ITN ඔස්සේ Youth with Talent 3rd generation ඔබට නැරඹීමේ හැකියාව තිබෙනවා එසේනම් දිස්ත්‍රික් 16ක් පුරාවට මේ යන ගමනේ ජයග්‍රහණය කිරුළ අරගෙන යන ගමනේ අප සමගාත්වල් බැඳ ගන්න ඔබේ ඔබට ආරාධනා කරනවා ඔබේ අදිෂ්ඨානීය ජයග්‍රහණය නම් ඔබේ හැකියාව සැබවින්ම විශ්මිත විය යුතුයි රජයේ මැදිහත්වීමෙන් දේශීය අර්ථාපල් අස්වැන්න මිලදී ගැනීම මේ වන විට සාර්ථකව සිදු කරනවා අර්ථාපල් කිලෝවක් රුපියල් 92ක් යටතේ මිලදී ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ දේශීය අර්ථාපල් ගොවියා රැකගැනීමේ අරමුණින් වැඩසටහන ක්‍රියාත්මකයි දේශපාලන වාසි ලබා ගැනීමට ඇතමුන් මෙම වැඩසටහන කඩකප්පල් කිරීමට කටයුතු කළද එම ක්‍රියාවන් හෙළා දකින බවයි ගොවීන් පවසන්නේ අර්ථාපල් ගොවියා රැක ගැනීමටගත් මෙම ක්‍රියාතාමය ඉදිරියටත් සිදු කරන ලෙස ගොවීන් රජෙන් ඉල්ලා සිටිනවා රජයේ රුපියල් 92කට අලගන්න එක අපිට බොහොම දැන් සන්තෝසයි මේ වැඩපිළිවෙල නවත්තන්න නැතුන් ඉදිරියට දිගටම හොඳට කරගෙන යන්න කියලා තමයි රජයෙන් අපි ඉල්ලා සිටින්නේ අපිට මේ ඊයේ පෙරේදා තාරංචියක් ලැබිලා තිනවා මේ බදුල්ලේ ලොකු උද්ඝෝෂණයක් තිබ්බා කියලා ගොවියෝ නමුත් අපේ ගොවි සංවිධානයෙන් කිසිම ගොවියෙක් ඒවකට සහභාගී වෙලා නැහැ මේක ලෑස්ති දැන් මේ කරගෙන යන රජයේ වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න තමයි ලෑස්ති කවුරුරි පිරිසක් මේ ක්‍රමවේදයේ කඩාකප්පල් කරන්න කටයුතු කරනවා අලගෝණි අතුරට මීයු කාපුවා ඒත් එක්කම කෑලි සූපින් නැල එකතු කරලා ගොවින්ගේ නම් වලින් මේ අලෙවි කරන මධ්‍යස්ථානට ඒ කිරණ ස්ථාන වලට එවන්න සූදානම්ක් තියෙනවා මොකද අපිට අලෙවලට හරිමිලක් ලැබෙනවා නම් අලෙවි කරන්න මේ තාක්කල් කිසිම ගැටලුවක් වෙලා නැත්තම් මේ වෙනකොට මේ අපේ තීරණයෙන් පස්සේ ඉතින් අපිට ආයේ බොරුවට උද්ඝෝෂණය කර කර ඉන්න තරම් වෙලාවක් නැහැ වැඩ සටහන කඩාකප්පල් කරන්න පිරිසක් මැදිවත් වෙලා ඉන්නවා උද්ඝෝෂණ කරනවා ඒවට ඉඩ දෙන්න එපා අපි කිසිම කරදරයක් නැතුව දැන් මේ ආයතනයට ගන්නවා මුදලුත් දවස් 4 5න් අපිට ලැබෙනවා ඒක ගොඩක් සන්තෝසයි මේ අල ගැනීම එක මේ කඩාකප්පල් කරන්න කොටසක් බදුළු දිස්ත්‍රික්කයෙන් ලෑස්ති වෙලා ඉන්නවා එහෙම එකක් මෙතන නැහැ අපිට මේ ගැන හුඟක් සන්තෝසයි මේ කිසිම ප්‍රශ්නයක් නැහැ මේක දිගටම කරගෙන යන්න කියලා මම රජයට කියා හිටිනවා 69 වන චීන ජාතික දින සැමරුම් වැඩසටහන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැතුණා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ මූලිකත්වයෙන් සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබුණා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතායි උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ. 69 වන ජාතික දිනය සහ ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සමරුම් මුල් දින කවරයක් සහ මුද්දරයක් නිකුත් කිරීමද මෙහිදී සිදු වුණා. එම සංසදීය සංවිධානය කළ මාදුටු චීනය පාසල් චිත්‍රතනගේ ජයග්‍රහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමද සිදු කෙරුණා. ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදයේ අකුරු පිපාසය පාසල් පුස්තකාල සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේද මීට සමගාමීවයි. ඒ වෙනුවෙන් අම්පාර උණුවතුර බුබුල විද්‍යාලයේ පුස්තකාලයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් 150,000ක මූල්‍ය පරිත්‍යාගයක් ලබා දීමද මෙහිදී සිදු කෙරුණා.
අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන් සුයෑන් යන මහතුරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වුණා. දැන් විදෙස් පුවත්. ඉන්දුනීසියාවට බලපෑ සුනාමි තත්ත්වයත් සමග මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසු කම්පන තත්ත්වයන් තවමත් ඇති වෙමින් පවතින බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. සිද්ධීන් පුද්ගලයින් 500 දෙනෙකු පමණ තුවාල ලැබුවා. අවතැන් වූ සංඛ්‍යාව මිලියන 1.6ක්. තවත් බොහෝ පිරිසක් අතුරුදන් වෙති බවයි වාර්තා වන්නේ. නිවාස හා ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් විනාශ වී තිබෙනවා. ඉන්දුනීසියා කාලගුණාංශ භූකම්පනයත් සමග සුනාමි අවදානමක් නිකුත් කළද පැයක් ඇතුළත එය ඉවත් කිරීම හේතුවෙන් ජනතාව එය නොසලකා හැර තිබෙනවා. නමුත් ඉන්දුනීසියා කාලගුණාංශ පවසන්නේ තමන් අවදානම නිකුත් කර ඇති අවස්ථාවේදී සුනාමිය ඇති වූ බවයි. සිද්ධීන් නැවතෙන් වූ ජනතාවට සහන සැලසීමට ගුවන් හමුදා සහාය ලැබී තිබෙනවා. මේ අතර රටවල් බ්‍රසක් අවතැන් ජනතාවට ආධාර සැපයීමට ඉදිරිපත් වී ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දුනීසියාවේ පළු සිරකඳුරේ රැඳවුවන් 560 දෙනෙකු සිද්ධියත් සමග පලා ගොස් ඇති බවද වාර්තා වනවා. චීනයේ HIV සහ AIDS වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වසරේ දෙවන කාර්තුවේදී පමණක් 14%කින් ඉහළ ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව 40,000ක්. එරට HIV වෛරසය ආසාදිත පුද්ගලයින් 8,20,000ක් සිටින බවයි එරට සෞඛ්‍යාංශ මීට පෙර තොරතුරු හෙළි කළේ. වසරක් පාසා චීනයේ HIV ආසාදිතයන් පිරිස ලක්ෂයකින් පමණ ඉහළ යන බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. ඒ අතරින් බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වන්නේ නිසි පරීක්ෂාවට ලක් නොවූ රුධිරය ලබා දීම හේතුවෙන් බවද සඳහන්. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. හත්වන Red Bull Campus පන්දුවර 2020 ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම පරාජයට පත් කරමින් රටවල් හයක් නියෝජනය කරමින් කණ්ඩායම් හයක් තරගාවලියට එක්ව සිටියා. එහි අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ සත්කාරක ශ්‍රී ලංකාව හා ඉන්දියාවයි. කොළඹ SSC ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ කාසිය වාසය දිනා පළමු පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුරු 5ක් දැවි ලකුණු 211ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකාව ජයග්‍රහණය වෙත දිනිත් ටිමෝත් ලකුණු 54ක් ලබා ගනිමින් කැඳවාගෙන ගියා. කෙසේ වෙතත් උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දුවට එක් ලකුණක් ජයග්‍රහණය වෙනුවෙන් ලබාගත යුතු වුණා. එම ලකුණ සම්පූර්ණ කර කඩලු 4ක ජයග්‍රහණයක් ලබා ගනිමින් Red Bull Campus ක්‍රිකට් ලෝක ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. අවසන් මහතරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනිත් ටිමෝත් දිනා ගත්තා. ඒ සමගින් ITN දිවා පුවත් ප්‍රකාශය අවසන් වෙනවා. පසර දෙකට පැයෙන් පැය පුවත් විකාශයෙන් යලි මුණ ගැසෙමු. ඔබට සුබ දවසක්. www.itnnews.lk